ඇතුල ට හොල බලන්න කවද ඇතුල වෙලා හිටිය කිය තුර වාගන්න පුලුවන් කවද මේ පිට ඔබතුමාක හො මටගල මෙතර කියන්නු මන නෑ අලුත් තොර ඉදිරි පත් කර රතුරන්නේ මම විසේක සිද්ධවන ප්‍රහාරයේදී අපි අපේ ආදරණීය කතෝලික ජනතාව විශාල පිරිසක් 250කට 300කට අධික ප්‍රමාණයක් මිය ගියා. ඒ අයට අපේ කනගාටු ප්‍රකාශ කරන මම මේ අවස්ථාවේ වගේම විශේෂයෙන්ම ඒකෙදී තවත් මේ සිද්ධිය ඇති නොවෙන්න විශේෂයෙන්ම අපේ කාදිනලතුමත් ඒ වගේම සියලුම ආගමික පූජකතුමන්ලත් දරපු වෙහෙස අපි සන්තෝෂ වෙනවා. මොකද විශාල භීතියක් රට ඇතුළේ ඇති වුණා. ඒ වගේම දේශපාලඥයෝ විදිහට අපිටත් විවිධ තොරතුරු දැනගෙන හිටියේ ඉඳලා කිව්වේ නැහැ කියන කාරණය තුළත් අපි ඔක්කොම ටික මේ 225 දෙනාටම මේ චෝදනාව එල්ල වුණා. අත වශයෙන් මගේ ආරක්ෂක අංශවත් මට මේ සම්බන්ධව කියලා තිබුණේ නැහැ. ඒ නිසා කවදාවත් මම විශ්වාස කරන්නේ මේ 225ම මේ වැඩපිළිවෙලට දැනගෙන හිටියත් තොරතුරු දැනගෙන හිටියයි කියලා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අපෙන් අහනකොට අපි සමහර කාරණා පිළිබඳ අපි කතා කරනකොට විවාදවලදී නැත්නම් මේ වගේ රූපాయని සංවාදවලදී යම් යම් ප්‍රශ්න අහනකොට අපිට ඒකට අවශ්‍ය කරන උත්තර දීමේ තමයි මේ කොටස ඔබතුමාලා තෝරගෙන තියෙන්නේ. මම කියන්න කැමතියි අත වශයෙන් අපිටත් ප්‍රශ්නයක් තිබුණා. ඇයි තාජ් සමුද්‍රා හෝටලේ මේක මේ බෝම්බේ පිපරුන් නැත්තේ කියලා. මම අහන්නේ මේ නිවේදකයන්ම ඔබතුමාලම හොයලා බලන්න කියලා. මොකද හේතුව ගවේෂණශීලී මාධ්‍යයක් නා. එයාත් දැනගන්න ඕනේ නම් ගිහිල්ලා හොයලා බලන්න කවුද මේ වෙලාවේ මෙතන හිටියේ කියලා. ඒතකොට එතන හිටියද කවුරු හරි නැත්නම් කවුරු හරි එතන පුපුරන් නැතුව නිකන් තිබුණාද නැත්නම් ඩෙටනේටර්ස් පත්තු වෙන්නේ නැතුවද තිබුණේ අනිත්තම් වල පත්තු වුණාද ඒක ගිහිල්ලා කොහමද දෙහිවල පත්තු වුණේ? මේ සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙන හැම මිනිහෙක්ම ගැන කතා කරනවා. ඒ නිසා තමයි මම මේ සැකය මතු කළේ. මොකද හේතුව මේ ප්‍රහාරය පිටිපස්සේ තවමත් මේ කමිටුව විසිනුත් සමහර කාරණා හොයාගෙන යනවා. ඒ වගේම තවත් පරීක්ෂණ කණ්ඩායම තවත් හොයාගෙන යනවා කාරණා විවිධ අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා ලංකාවේ ප්‍රධාන හෝටල් දෙක තුනක බෝම්බ පිපිරෙන්නත් තව එක නොපිපිරෙන්නවත් හේතුව මොකද්ද කියලා අපේ ආරක්ෂක අංශ හෝ නැත්තම් මේ කමිටුවෙන් හරි හොයලා බලන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ කාරණේ ඔබතුමාලා ගත්ත එකට මම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව සොයා බැලීම ඇත්තටම කමිටුවෙත් යම් අවධානයක් යොමු කරන්න කියන කාරණේ මම ඔබතුමාලට බොහොම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මොකද හේතුව තවමත් මේ සම්බන්ධව ස්ථාවර සොයා ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඒක අහම්බට සිද්ධ වුණාද නැත්නම් අත වශයෙන් අපිට හොයන්න පුළුවන් මේ හෝටලේ කවුද හිටපු පිරිස කියලා ඒකේ තොරතුරු ටික සොයා ගන්න පුළුවන්. එක එක අයගේ මත තියෙනවා සමහර අයගේ මේක ඇතුලේ විවිධ පුද්ගලයන් හිටියයි කියලා ප්‍රභුවරුන් හිටියයි කියලා. මම හිතන්නේ ඒක තමයි මේ සැකයට භාජනය වෙච්ච කාරණේ පිළිබඳව ඇතිලා තියෙන තත්ත්වය. ඔබතුමන් එක්ක පැත්තේ මේක ඇහුවම මට වැටහුනේ ඒ කියන විදිහට ඔබතුමා දන්නවා එක්ක ඔබතුමා කවුරු හරි කියන සැක හිතනවා. නමුත් ඒක අදාළ බලධාරීන් හංගන් ඉන්නවා වගේ. මේක අහනකොට එහෙම අවබෝධයක් එන්නේ. ඔබතුමා කියනවනේ අපි දන්නවා හිටියේ කවුද කියලා දන්නවා වගේ කියලාත් කියනවා. නෑ ඒක තමයි මම කියන්නේ. දැන් අපි එලි කරන්නම් කියනවා. නෑ ඒක තමයි මම කියන්නේ අනාගතේ පරීක්ෂණයක් කරන්න ඕනි කියලාද මේ? ඔව් ඒක තමයි මම කියන්නේ. අනාගතේ තොරතුරු තවත් එලිදරව් වෙමින් තියෙනවා. දැන් ඔබතුමාත් දන්නවනේ තවමත් ඇයිත් අතරංගුට ගැනීම සිද්ධ වුණා. ඒතකොට මන්ත්‍රීතුමා ඔබතුමා මේ කතාව කිව්වේ එහෙම සැක හිතන්න සාධාරණ හේතු ඇතුවද? මට සාධාරණ හේතුවක් ඇති වෙනවා. මොකද හේතුව මේ රටේ තියෙන ප්‍රධාන හෝටල් තුනක බෝම්බ පිපිරනකොට තාජ් සමුද්‍රා හෝටලේ පමණක් බෝම්බයක් පිපිරෙන්නේ නැති වෙන්නේ හේතුවක්. ඔහු ඒක පුපුරන්න ඇවිල්ලා ඔහු ආපහු ගිහිල්ලා හවස දෙකට තුනට විතර ගිහිල්ලා දෙහිවල මේක පුපුරව ගන්න. මොකද්ද හේතුව එතකොට? එතකොට එහෙනම් මොකරි සිද්ධියක් තියෙන්න ඕනේ මොකරි කාරණයක්. ඔහු එනවා දකිනවා අපි දැක්කනේ ඒකේ තිබ්බ රූප රාමු ඔක්කොම පෙන්නුවානේ. ඔහු එනවා යනවා ආපහු ඇතුළට යනවා පල්ලයට යනවා උඩට යනවා. ඒ වගේම තාජ් සැංගිල්ලගෙත් මට මතකයි ඔහු උඩට යනවා පල්ලයට යනවා. ඒ කියන්නේ පුපුරව ගන්න කලින් තැන් තැන් වලට එහාට මෙහාට යන චාරූප තිබුණා. ඉතින් ඇයි මේ තාජ් සමුද්‍ර හෝටලේ මේක පිපුරුන් නැත්තේ කියන කාරණේ අපි සියලු දෙනාටම ප්‍රශ්නයක්. වෙන කොහොමවත් ඒ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. වෙන කොහොමවත් ගිහිල්ලා ඒක වෙන තැනක මේක සිද්ධ වුණා නම් අපිට ඒක ගැන වෙනම ප්‍රශ්න ගන්න දුන්නු. බෝම්බේ පිපුරුන් නැති හින්දා අපිට හිතන්න පුළුවන්ද යා අපිට හිතන්න පුළුවන්ද මොකක් හරි හේතුවක් හින්දා යා පිපිරෙව්වේ නැහැ කියලා එහෙම හිතන්න පුළුවන්ද? නැහැ ඉතින් ඔබතුමාට එක එක හිතෙන්න පුළුවන් මටත් හිතෙනවා මං හිතනවා ඇයි එහෙම පිපුරුන් නැත්තේ කියලා. ඒ ගැන මට එහෙම සැකයක් තියෙනවා. ඒකමයි සැකයක්. ඒකයි මං කිව්වේ. ඒක ඔප්පු කරගන්න ඕනේ අත්ත වශයෙන්. එතකොට ඒ සැකය මත ඉඳගෙන මේක ඇතුලේ අපි තවත් එතනින් එහාට ගිහිල්ලා උපකල්පනය කරන්න පටන් ගත්තොත් කවුරු හරි මේක ඇතුලේ ඉන්න ඇති එයා මැරෙන එයා බේරන්න ඕනේ නම් අපි පුරුවේ නැහැ. එතකොට විශාල නිකන් ගොසිප් එකක් සැකයක් කතාවක් ගෙතෙනවා නේද එතන? නැහ් ගොසිප් එකක් නෙමෙයිනේ අපි මං හිතන්නේ මේ අපි මූලදින ඔබතුමා වගේ
වගයුතු මන්ත්‍රී කියන්නේ අපි නෑ අපි පිළිගන්න පළවෙනි අපි දැනගත්ත පළවෙනි සිද්ධිය මේක නෙමෙයි මේ රටේ බොහොම පුපුරලා දිනවා ඇති තරම. ඉතිහාසය අරන් බැලුවොත් සමහර අයගේ ඝාතන ඒ ඝාතන වලට සම්බන්ධ වෙච්ච අය හිටපු තැන් ඔවුන් ගිය තැන් ඔවුන් සමහර තැන් වලට පුපුරන්න නැතුව ඉවත් වුණ තැන් ඔබතුමා හිටපු හමුදා ඔබතුමා විදිහට බොහොම පැහැදිලිව මේ සිද්ධි ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා සමහර කාරණා ගැන ඔබතුමා අපිටත් වැඩිය මම හිතන්නේ තොරතුරු ඕන තරම් කියන්න පුළුවන් වෙයි මේ සිද්ධියේදී. මෙන්න මේ මේ සිද්ධිය නෙවෙයි මම කියන්නේ ඉතිහාස සිද්ධ වුණ බෝම්බ පිපිරීම ගැන කතා කරොත් මේ වගේ සැක සංකා තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මම මේ මතය ඉදිරිපත් කරේ. ඉතින් මම හිතන්නේ ඇත්ත වශයෙන් රටට අවශ්‍යලා තියෙන්නේ මේ සම්බන්ධව නිවැරදි පරීක්ෂණයක් කරලා මේ ඇත්ත தත්ත්වය සොයාගන්න. මේක හොයාගන්න ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. තාජ් සමුදා හෝටලේ එදා හිටියේ කවුද කියලා හරියට චෙක් කරලා බලා ගන්න පුළුවන් නම් ආරක්ෂක අංශයට මේක හොයාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතුමා දැන් ඒ හෝටලේ බෝම්බ පිපුරන තියෙන දනුත් ඔබතුමා කිව්වා බෝටල් තුනක ගියායි මේකේ ගියේ නැත්තේ. එතකොට අතීත LTT කාලේ දෙහිවල කෝච්චිය යනවා බෝම්බයක් වැවේම්බර කෝච්චිය යන්නේ නැහැ. එතකොට අපිට මොකක් කාට හරි කතාවක් ගොතන්න හරි හිතන්න හරි සැක හිතන්න හරි පටන් ගන්න පුළුවන්ද? එහෙනම් වැවේම්බර කෝච්චියේ කවුරු හරි ගියා ඒක හන්දේ නෑ. එහෙමනේ අපිට මෙහෙම හිතන්න පුළුවන් ඒ වේයන්ගොඩ කෝච්චියේ කවුරු හරි ගිහිල්ලා පුපුරව ගන්න නැතුව එළියට ගියානන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමා කියන්නේ දෙහිවල කෝච්චියේ ගියා අනිත් බොම් මේක ගියේ නැහැ කියලා. අපි දැන් එහෙනම් අපිට හොයාගන්න තියෙන්න පුළුවන් අපි දකින්න තියෙන්න ඕනේ එහෙනම් දෙහිවල කෝච්චියේ මිනිහ ගියා බොම් පුපුරව ගත්තා වේයන්ගොඩ කෝච්චියේ මිනිහ ගියා පුපුරව ගන්න නැතුව එළියට බහැලා. මගේ තර්කෙ එච්චරයි. ඒ කියන්නේ නැතුව ඔය විදිහට නෙමෙයි මම කල්පනා කරන්නේ. ඔය එතකොට ඔබතුමා කියන විදිහට හේතු දෙකක් තියෙන්න පුළුවන්නේ. එකක් බෝම්බේ ක්‍රියාත්මක වුණ නැහැ. අනිත් එක යාට තොරතුරක් කොහෙන් හරි උපදේශක් ආවා පුපුරන්න එපා කියලා. ඒකට ඔබතුමා කියන්නේ. ඔව් ඒක වෙන්නේ ඉතින් ඒක එයාට උපදේශ එනවා හරි මොනවා හරි කියලා අපිට ආවා කියලා හිතන්න නම් අපි මොනවා හරි දකින්න හරි එපා. එයා ටෙලිෆෝන් එකෙන් කාට හරි කතා කරනවද? ඒ අතරේ කොහෙන් හරි පණිවිඩයක් එනවා කියලා මොකක් හරි සාක්ෂියක් තියෙනවද? ඒ මුකුත් නැතුව අපි කොහොමද හිතන්නේ? මෙයා මෙහෙම උපදේශක් මත මෙතනින් ගියා කියලා. දැන් මම කිසිම වෙලාවක කිව්වේ නැහැ යාට දුරකතන ඇමතුමක් ඇවිල්ලා ආපහු ගියා කියලා. ඒක ඔබතුමා තමයි කියන්නේ. නෑ නෑ ඔබතුමා කියන්නේ එතනට ඇවිල්ලා හැරලා ගියා කියලානේ. ඔව් ඉතින් ඇවිල්ලා ඇවිල්ලා හැරලා ගියා. හරි උපදේශක් එන්න එපා. එයා අජනමත් දකින්නේ නැහනේ. නෑ උපදේශක් එනවාද නැද්ද කියන කාරණේ නෙමෙයි මොනවා හරි කාරණේ. මට කියන්න බෑ උපදේශක් ආවද නැද්ද ටෙලිෆෝන් දුරකථන පණිවිඩයක් ආවද කියලා. ඔබතුමානේ දැන් ඔක් කියන්නේ. මම කියන්නේ ඇයි ඔව් ආපහු හැරලා ගියේ කියන එක හොයලා බලන්න අවශ්‍යයි. මොකද හේතුව මම වෙන කතාවක් කියන්නේ. මම කියන්නේ ඇයි එදා තාජ් සමුද්‍රා හෝටලේ කවුද හිටියේ කියලා හොයලා බලන්න ලයිසුරිකත් එක්ක අරගෙන මේ කමිටු විදිහටම පුළුවන් ඊටපෝ පැමිණිච්ච අය හිටපු රූම්ස් වල හිටපු කට්ටිය කවුද කියලා. කවුද එදා උදේ මේ බ්‍රෙක්ෆාස්ට් එකට ආවේ? මේවා ගැන හොයාගන්න ඊස්ට් බ්‍රෙක්ෆාස්ට් එකට කවුද ආවේ? ඉතාලි සමුද්‍ර හෝටලේ. ඊළඟට හෝටලේ ඇතුලේ කවුද එදා රාත්‍රියේ ලඟුම් ගත්තේ? මේ ගැන හොයලා බලුවොත් මම හිතන්නේ ඔක ලොකු කාරණයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් එතකොට අපිට මේක සැකහැර දැනගන්න පුළුවන් කවුරුත් හිටියේ නැහැ. ඇත්ත වශයෙන්ම වෙනත් කාරණයක් හින්දා තමයි එහා ගිහිල්ලා තිබුණේ. නැත්තම් මේක පිපුරුන් නැතුව එන්න පුළුවන් ආපහු ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේවා ගැන තමයි අපිට දැන් ඔය කතා ගොතන කට්ටියට තව කතාවක් ගොතන්න තියෙන අවස්ථාවක් ඇති වෙලා තිනවා මේ කාරණෙත් එක්ක. ඒකයි මම කිව්වේ.